ඕහෝ අයිබෝන් කියලා පිළිගන්නවා නංගිල්ලා මල්ලිලා අයියලා අක්කලා නැන්දලා මාමලා අම්මලා තාත්තලා චිලා සීයලා කිත්තලා කිරිගිත්තලා එනං ජයශ්‍රීලාගේ සින්දුවක් එහෙම නෙවෙයි කියන්නේ යන්නේ මම අපි යන්නේ සුපිරි ගමනක් අද යන්නේ වාලා තියෙන පාළු ගෙදරක ගෙදරක් නෙවෙයි කිව්වට ගෙදරක්ම නෙවෙයි ඒක ලොකු බිල්ඩින් එකක අස්සන ෆොටෝ ෂූට් එකක් කරනවා මම ඔයාලට ඒක ඇතුළ තියෙන විස්තර ටිකක් පෙන්වන්න මේක තියෙන්නේ ශීෂස් වල ප්‍රස්ලි කියලා අයිලන්ඩ් එකේ තියෙන්නේ ඉතින් මුලින්ම ආපුරා කියලා බස් එකක් ගත්තා ටිකට් එකක් අරන් ගිහිල්ලා කිලෝමීටර් 4ක විතර දුරක් ගියාට පස්සේ මම ඉන්න තැන ඉඳලා කිලෝමීටර් 4ක් විතර දුර ගියාට පස්සේ තමයි මේ තියෙන්නේ ඔයාලට ගියොත් යනවනම් ඒලාට බැලුවොත් එහෙම පෙයි මේන් රෝඩ් එකේම තමයි තියෙන්නේ මේන් රෝඩ් එකේ ඉඳලා යනකොට පාරේ පැත්තක තියෙනවා අහිණක ඉතින් ඔන්න අපි ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ මේක ඇත්තටම කිව්වොත් පරණ කැෂිනෝ එකක් මේක තමයි කැෂිනෝ එකක් මේක මන් දන්නේ සෑහෙන කාලයක් මම එක වහලා දාලා තිබ්බේ ඊට පස්සේ ෂොප් එකක් විදිහට කාලයක් තිබ්බා ඊට පස්සේ ආයෙත් වහලා දැම්මා මොකක්ද හේතුව දන්නේ නැහැ ඉතින් ඔහොම තමයි මේකේ විස්තර තියෙන්නේ අපි ඉතින් වැඩි විස්තරයක් නැතුව ඇතුළටම ගිහිල්ලා බලමු කොහොමද කතන්දරය කියලා මේකේ මම මීට කලින් ගිහින් තියෙන එක පාරක් එනකොට ඒ කලින් යනකොට මීට වඩා චුට්ටක් කැලෑවට බය වෙන්න තිබ්බා ඒ වෙනුවෙන් මගේ වේලාවටද අවේලාවටද දන්නේ නැහැ කවුරු සුද්ධ කරලා ටිකක් ඒක ඒක අවුලක් ගන්නවා මීට වැඩිය කැලාවට තිබ්බ නැත්තම් බය හිතෙනවා තාම ටිකක් මීට වැඩිය දැන් නම් පොඩ්ඩක් විතර අඩුයි බය හිතෙන ඔන්නෝ තමයි ඈතට පේන්නේ ඉස්සරහට පේන විදිය ඉස්සරහ දොර ඒ ටික අපි ඉතින් වැඩි කතා නැද්ද ඔයන් ඇතුළටම බලන්න නේ මොකද වෙන්නේ කියලා බලන්න ඇතුලේ හොහෝ යමි යමි පයින් යමි හොම තමයි යන්න දෙන්නේ මේ වීඩියෝ එච්චර ක්වොලිටි නැති වෙද්දී වැඩි ගණන් ගන්නවා මම ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරලා තියෙන්නේ පොඩි ට්‍රයිපොඩ් එකක් තියලා තැනින් තැන තී තියනවා බයේ බය කවුරු හරි ෆෝන් එක උස්සන් ගියොත් එහෙම කියලා හිතෙනවා ඉතින් ඔය දෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් කිව්වොත් එහෙම මේක සුපිරිම බිල්ඩින් එකක් ආයි තින් කියන්න දෙයක් නැහැ වියදම් කරන්න තියෙන එක සුපිරිටම වියදම් කරලා හදලා තියෙනවා මේක පරණ කැෂිනෝ එකක් යට ෆ්ලෝ එකේ තියෙන කැෂිනෝ එකක් තිබිලා තියෙන්නේ උඩ ෆ්ලෝ එක තිබිලා තියෙන්නේ ක්ලබ් එකක් අතෝර ඒ දෙකම එකට තමයි රන් වෙන්නේ මේ සාමාන්‍යයෙන් ශීෂස් වල සාමාන්‍යයෙන් ක්ලබ් එහෙම මොස්ට්ලි ක්ලබ් එහෙම තිය වැඩ කරන්නේ සිකුරාදාරයි සෙනසුරාදාටයි ඉරිදාට නැහැ සිකුරාද සෙනසුරාදා ඉතින් මේකත් මම හිතනවා එහෙම වෙන්නේ නැති තියෙන්නේ නැත්තේ කියලා ඔය ඉස්සර ලීව් වර්ක් එහෙම තියෙන්නේ ආර ආර ලී වලින් හදපු ප්ලයිවුඩ් වලින් අරන්ම නම් හදපුවා තියෙන්නේ නම් අර ෂොප් එක තියෙන කොටයි හදපුවා කියලා තමයි ආරංචි ඔම තමයි පේනව නේද කොච්චර ලස්සනද කියලා ටයිල් හැම ගහලා තියෙනවා ටයිල් නෙමෙයි නේ ටයිට් මොකද්ද මන් දන්නේ ආය සුපිරි ඒක සුපිරි කිය කොච්චර කැලෑවට ගියා නිකන් සුද්ධ කරලා දාලා තියෙනවා වගේ තියෙනවා කුණු බැඳින්නේ නැහැ කිසි දෙයක් නැහැ ඔතන තමයි උඩට යන්න පඩි පෙළ තියෙන්නේ මම ෆොටෝ එකක් ගහලා දාන්නම් ලස්සනයි ඒකත් ලස්සන හදලා තියෙනවා ඉන්න බලන්න ෆොටෝ ටික අන්න තියෙනවා පඩි පෙළ තමයි මහන්සිලා ගත්ත ෆොටෝ එක මගේ කැමරාව ගැන කියනවනම් මේ කැමරා එක මේ නිකෝන් D700 එකක් මේකේ තියෙන කිට් ලෙන්ස් එකක් මම දාලා තියෙන්නේ කිට් ලෙන්ස් එක කියන්නේ දාලා නෙමෙයි මම එනකොට තිබ්බ ලෙන්ස් එක මේක මේ ගත් එකක් එහෙම හයි ක්වොලිටි එකක් එහෙම නෙවෙයි ඈ එහෙනම් මේ ෆොටෝ ගැන වැඩි හිතන්න එපා ඕ මේකද ගහලා තියෙන්නේ මට මේකද පුළුවන් කියලා වැඩි එහෙම වැඩි ගණන් ගන්න එපා ඔය පුළුවන් තරමට තමයි ගහලා තියෙන්නේ මං හිතනවා පොඩි සප්පයක්ද කියලා පේනවනේ මේක තව තියෙනවා පිටිපස්සට යන්න පුළුවන් තව සෑහෙන ගොඩක් තියෙනවා බිල්ඩින් මේකේ පිටිපස්සට ඒක නම් හොඳටම කැලෑවෙලා යන්න බෑ යන්නේ නැති හේතුවක් තියෙනවා මේ ඇත්තරම මේකේ ඕනම් කවුද කියලා මම දන්නේ නැහැ මම කිසිම අවශ්‍යතාවයක් කිසි දෙයක් ගත්තෙත් නැහැ මම නිකන් කඩාන විදෙන ගියා නිකන් මගේ දර වගේ ඒ හින්දා වැඩි ගණන් ගන්න එපා මේ ඊළඟ දවසක අවසරයක් හම්බුනොත් ගන්න කෙනෙක් හම්බුනොත් වලට සම්පූර්ණ හෝල් ඒරියා එක මම ගිහිල්ලා සම්පූර්ණ රවුමක් ගිහිල්ලා වෙන්නන්න කැලෑ මැදින් ගස් ගල් අස්සෙන් බඩ ගාගෙන ගරිල්ලා ගේමක් දීලා හරි වෙන්නන ඔක්කොටම මේකේ ඉස්සරහා පේනවා වගේ සමහර දොරවල් තියෙනවා ලොක් කරලා තියෙන්නේ ඒවට යන්න බෑ ලොක් කරලා තියෙන හේතුව ඇයි කියලා දන්නේ නැහැ මේනි උඩ ෆ්ලෝ එක තාම ඇතුලේ යටේකට ගියේ නැහැ කෙලින්ම මං ආවේ උඩේකට පේනවනේ ලස්සන කොච්චර ලොකුද කියලා ඇත්තටම ලස්සන නිමාවකට හදලා තිනවා මේ දැන් හිතා ගන්න පුළුවන් ඒ කාලේ කොච්චර ලස්සනද තියෙන්නේ නැද්ද කියලා මේක මේක ඇතුළට යනකොට සුපිරි වැඩක් වුණා සුපිරි වැඩක් වුණා බය වෙලා මැරෙනවා වෙන කවුරු හරි නම් මං හිතන්නේ මං හින්දා වෙච්චර ගණක් ගියෙත් නැහැ
මොකද දඩබඩාන් ගල පෙරලෙන සද්දයක් ආවා එක පාට. ඉතින් ඔයාලට මම සවුන්ඩ් එක දාලා දෙන්නම්. ඒක මේ මේ එඩිට් කරපු එකක් නෙමෙයි, මේ ඔරිජිනල් එක. බය නැති ඉන්නමන ඉතින් ජීවිතේ ගේන්න අවුලක් නැහැ. මොකද චුට්ටෙන් ඇහි සමාට අන එවුනනේ. ඒ කනේ කිස් එතන චුට්ට තියෙන මං ආල ඉස්සරහට තව තියෙනවා කාමර නම් මනම් තියෙනවා මං ඒවට ගිහින් පෙන්නන්න. ඔක්කොම යන්නෙත් නෑ මම කිව්වාගේ අර අර මම දන්නේ නැහැ මේකේ මේ වීඩියෝ එක දානකොටත් මම දන්නේ නැහැ කවුරු හරි දැකලා මොකක් හරි කේස් එකක් වද්දායිද කියලා. මොකද කිසිම අවසරයක් නැතුව තමයි ගියේ. මම හිතනවා ගේට් එක ඇරලා තිබ්බ හින්දා ගැටලුවක් නැතුව ඇති කියලා. මොම තමයි යන්නේ බාන කොච්චර ලොකුද කියලා. මේක මම පස්සේ පෙන්වන වහලෙම මාර ෆිනිෂින් මාර ලස්සනයි. මේ සුපිරි සුපිරිටම හදපු එකක්. කැෂිනෝ එකක් යන්නේ ඉතින් හොඳටම තියෙන්න බෑ ඉතින්. ඉතින් ඒ කාලේ හැටියට මේක හදලා කොච්චර කාලද දන්නේ නැහැ. මම හිතන්නේ එනකොට දාලා තිබ්බා එන්ට්‍රන්ස් බෝඩ් එක කියන්නේ ඉස්සරහම ගේට් එක ළඟ බෝඩ් එක. මම හිතන්නේ එකක් දාලා තිබ්බා එක මම දැක්කොත් එහෙනම් මම හයිලයිට් කරලා තියන්නම් කීයද හදලා තියෙන්නේ කියලා. ෂුවර් නෑ මට නම විතරයි තිබ්බේ මතකේ හැටියට. ඉතින් ඕම තමයි ගමන ගියේ. තව තියෙනවා යන්න ගොඩක් තැන් තියෙනවා. පේනනේ ඕන ඕම බහල පෙන්නන ඔය බාන්න ඔය ලයිට් එකෙන් බාන්න අපරාධ කියලා හිතනවානේ. ඉතින් ඕම තමයි තියෙන්නේ. ඔන්න ඔතන මට පොඩි ඩවුට් එකක් දෙනවා. මම හිතන්නේ මෙතන කවුරු හරි නිදන් හිටියා මම එනකොට. ඊට පස්සේ යන්න ඇති කියලා හිතෙනවා කොහොමද දන්නේ. එහෙම එකක්වත් හිතාගම තමයි තියෙන්නේ දැන්. ඉතින් අපි සද්ද හැටියට අපි එනවා ඉක්මන් යම් පල්ලා ෆ්ලෝ එකටත් ගිහිල්ලා බලමු මොකද තියෙන්නේ කියලා. පල්ලා ෆ්ලෝ එකේ මම කලින් පාර එනකොට මීලෙඩි ගොඩාක් දේවල් තිබ්බා. ඒ කියන්නේ අනම් මනම් ලීබඩු එතකොට එහෙම මේ ගොඩක් තිබ්බා. මේ පාර කවුරුහරි සුද්ධ කරලා ඔක්කොම තියෙනවා. ඒ එතන පාස් වෙච්ච තැන එකක් තියෙනවා මම ඒකට දාන්නම්. ඒ ෆොටෝ එකක් ගහ තියෙනවා ලස්සන අර අර මේ කැෂිනෝ ගහනකොට තියෙන මේ රින්යාගේ නම මම දන්නේ නැහැ. හා ඔක තමයි කැෂිනෝ එක. කලින් කැෂිනෝ ගහලා තිබ්බා. කැෂිනෝ මේ මැෂින් එතකොට තියෙන හැම මැෂින් හැම දෙයක්ම තිබිලා තියෙන ඕකේ. මම කලින් පාර එනකොට ඕකේ හරිමද තිබ්බා. ෆුල් ටේබල් එකද ලොකු ෆුල් ටේබල් එකක් තිබ්බා. දැන් ඒකත් නැහැ. ඒකත් කවුරු උස්සන් යන්නේ නැති. ඔන්න ගත්තේ තව ෆොටෝ එකක් තියෙනවා. ෆොටෝ කොහොමද කියලා ෆොටෝ වලින් කමෙන්ට් එකක් දාන්න. ෆොටෝ කෝකද ලස්සනයිද හොඳ එකක් තියෙනවද කියලා මතක් කරලා කමෙන්ට් එකක් දාන්න යකින්. යාළුවන්ටත් මතක් කරලා ෂෙයා කරන්න කියන්න. මේ පිස්සෙක් ඉන්නවා මේ වගේ YouTube channel එකක් කරන පොඩ්ඩක් බලන්න කියලා. ඔයාලගේ කමෙන්ට් ඔයාලගේ අදහස් අනුව තමයි ඉතින් තව ඊළඟ එපිසෝඩ් ගොඩක් හදන්න ආසාවෙන් ඉන්නවා. මේ වගේ යන්න තව ගොඩාක් තියෙනවා. කැලෑවට කියපු තැන් තියෙනවා, කඳුනගින්න තියෙනවා, මාර තැන් තියෙනවා ශීෂස් වල. මම අනිවාර්යෙන් ඔයාලට ඔක්කොටම එක එක වීඩියෝ කරන් එන්නම්. ඉතින් මේක මම මේක ආරම්භින්දම පොඩි පොඩි පටන් ගත්තේ. පොඩියට කියන්නේ නිකන් යන්න පුළුවන් ළඟම තැන තමයි මේක. මම ඉන්න තැන ඉඳලා වෙනවනේ කොච්චර වියදම් කරලා හදලා දෙන බිල් ඉන්නේ ಅದිකේ. අනිත් එක ඉතින් කියන්න තියෙන්නේ මේක කොහොමද කැෂිනෝ එකක්. ඉතින් කැෂිනෝ කියලා කියන්නේ එච්චර හොඳ සෙල්ලමක් නෙවෙයි. ඉතින් කොච්චර ප්ලේ කරත් කොච්චර සල්ලි හම් කරත් ඉතින් එච්චර හොඳ දෙයක් නෙවෙයි කියන එක තමයි හිතන්නේ. ඉතින් හිතාගන්න පුළුවන් බිල් ඉන්න එකට වෙලා තියෙන දේ දැක්කහම ඉතින් හොඳ වෙලා තියෙන දේ හොඳයි කියලා කියනවත් නෙමෙයි. කැෂිනෝ කියන්නේ හොඳ දෙයක්ුත් නෙමෙයි. දන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝගේ තීරණයක්. කතාවේ හැටියට නම් ඉතින් දන්නේ නැහැ. ඇත්ත දන්නේ නැහැ. සල්ලි ප්‍රශ්නයක් කියලා තමයි නතර වෙලා තියෙන්නේ. සහෝදරය දෙන්නේ තමයි කරලා තියෙන්නේ. ඇත්ත බුද්ද නැහැ. ඉතින් ඔන්න ඔහම තමයි. ඉතින් අදාපු ගමන සිජස් වල මිටේට ලස්සන දේවල් තියෙනවා. මම මේ අර හොරල් සයිඩ් එකට මම ඕල්මන් ඕඩ එහෙම ගොඩක් ආස කෙනෙක් හිටියා. මුලින්ම මේ වගේ එකට යන්න තීරණ ගත්තේ. ඉතින් ඔයාලගේ කොහොමද අත්දැකීම? ආස දේවල් මොන හරි තව මිස් වුණාද අඩුපාඩු එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මතක් කරන්න. එහෙනම් බලන් ඔයගොල්ලොන්ට ගොඩක් ස්තුතියි. එහෙනම් සුබ දවසක්.